මේ නිර්මාණයට මේ ගල් පරෝටේ තෝරන් තින්නේ මේ ගල් පරෝටේ සෝබා දරුවන් තීරලා තින්නේ අලියක ස්වරූපෙට සුදු පාට පිළිවෙතකර කොණි බඳු කොණේ ඔළුව කන ඇඟ විදිහට තමයි තීරලා තින්නේ මුදුවේට බලන්තුළු පේනවා අලියක ස්වරූපෙ තමයි සෝබා දරුවන් තීරලා තින්නේ ඒකයි මේ නිර්මාණයට මේ ගල් පරෝටේ පාවිච්චි කරලා තින්නේ මේ මැදවැට සිටින්නේ 28 බුදුන්ගෙන් 24 වෙනි වතාවට බුදු වුණ දීපංග ගජානන් වහන්සේ ඒ දීපංග ගජානන් වහන්සේ තමයි ගෞතම බුදුන් වහන්සේ නොකියලා නිවන් දුන්නේ ඊට පස්සේ තමයි සපුකන කෝණා තම පාවිච්චි කරලා निस्तान ඒ බාමියන් බුදු පිළිම දෙක තමයි අසුන වාක්‍යාන වෙති බොසොම් බුදු පිළිම වාස දෙක ඒ 2002 කඩා බිඳ දැම්මට පස්සේ කළු ගලෙන් නෙලපු දකුණු වාක්‍යාන වෙති නොසොම් බුදු පිළිම වාසේ අඩි 52ක් උසයි ගලෙන් අඩම් මතු කරලා ඉතුරු වැඩෙනම කළ තියෙන බදාමෙන් ඔසුදු පාට තියෙන බදාම කහ පාට තියෙන සිවුරේ පාට ඔය ඔක්කොගම සිරසට උඩින් කවුළු තියෙනවා ඒ කවුළු වලින් කියන්නේ වැස්සට ආවරණ කරලා තියෙන වහලවල් ගහලා තිබිලා තියෙනවා ඒ වහලවල් කඩාගෙන යෑමෙන් බදාම පාට හේදිලා ගිල්ල තමයි නඩබුම් බවට පත් වෙලා තින්නේ නැත්තම් මේ ස්ථානයේ සම්පූර්ණ වදින කරපු ස්ථානයක් ඔක්කොම නිර්මාණ කළා කියන ෆිල්ම් හතක් දක්වා තිබෙන තුනයි මම්මගේ පැත්තේ තුනයි පුරිවිවාසේ හතක් මේ ස්ථානයේ විද්‍යාත්මකව තියෙනවා මේ වම් පැත්තේ තියෙන ෆිල්ම් තුනේ සුදු පාට ෆිල්ම් එක දක්වා පැත්තේ තියෙන කාන්තා රූපයක් ඒ ආගම දැනට අපේ රටේ නැහැ මහායාන ආගම මීට අවුරුදු 2500 ඉඳලා අපේ රටේ මහායාන ආගම තිබ්බ තියෙනවා අපේ රජගල්ලොත් වැල්ලගෙන තියෙනවා මහායාන ආගම මේ දකුණු පැත්තේ ෆිල්ම් තුනයි හඳුන්වන්නේ නදවර සිටින්නේ මිසේ බුදුන මායිත්‍රි බෝසතාණෝ ලිකේ නිරුම් මල් දෙකක් කියලා තියෙනවා සම්පූර්ණ කැටයම් කළා මුතු මාල සීලුන්ගේ කැටයම් කළා ගලෙන් බදාම් කළා නෑ පාට කළා පමුණා මේ මෛත්‍රී වංශකාරණේ දකුණට පැත්තේ ඉන්නේ දකුණට පැත්තේ ඉන්නේ ලහි වලාක අධිපති දේව සක්‍ර දෙවිඳු ඒ සක්‍ර දෙවිඳු තමයි ගොවිතැන් කරනාට පිහිට වෙන්නේ දකුණකේ මේ විදිහට ඇඟිල්ලක් කියලා ඇඟිල්ල උඩ තියෙන දම්දල් පුරුද්ද එකක් වගේ ඒ තමයි සත්‍ර දෙවිඳුන් ආවුද ඒකට කියන්නේ වජිරාව ඒ වජිරාවට අකුණු කර වදින්නේ මෛත්‍රී බසතනමේ වම් පැත්තේ ඉන්නේ සහම්පති මහ බ්‍රහ්ම රාජයා සහම්පති මහ බ්‍රහ්ම රාජයාලු ඕනි බුදු කෙනෙක් බුදු වෙනකොට අසපේ කර පූජා කරන්නේ ගොඩාක් ඉස්සර සොලින් ආත්මණින් ඉරුව කඩාගෙන දාලා දැන් බුදුහන්වන් පත්මාසනේ සිරිපත් වලට වම් පැත්තෙන් ලොකු ගුහාවක් තියෙනවා විදේට බලන්න පිහිටලා තියෙන පහනක් හැඩේට පිහිටලා තියෙන පහනක් හැඩේට ඒක මැද කළු පාට වගේ වෙලා තියෙන්නේ මේ ස්ථානේ හාස්කම් බලයේ ඉස්සර තියෙන කියලා අත්කාව ඒක ශක්තිය ක්‍රියා කරලා ගියාම ඔල්වේ කැක්කුම් නැගේ පතේ අමාරු හොඳ වෙනවා महायान යාලා හිතනවා ලේසි බුදු වෙනවා කියන එක. කල්ප කෝටි ගාණක් පෙරම් පුරාණික බුදුනේ බුදු වෙන්නේ. අනික තමයි මහානාමිකෝ රැයට කනෝ සස්සාද බඳිනවා, ගෙවල් දරවල් තියෙනවා, දරුපවුල් ඉන්නවා. ඔය මහායාන වියත් වෙලා තියෙන්නේ ටිබෙට්, නේපාල්, බූතාන්, ජපාන් කියන රටවල. ඔකෙනි හඳුන්වන්නේ මහායාන පවුලක්. ඔක විශේෂත්වයක් තියෙනවා. පාටිල්. පාටිල් තාත්තා දැක්කත් අම්මා මාතෘකාවේ පුතා. ඔසුදු පාටිල්නේ හඳුන්වන්නේ නාත අවලෝකයේ ශීෂර කියලා බෝධිසත්වරේ. මේ නාත අවලෝකයේ ශීෂර බෝධිසත්වරයා තමයි මහායාන ආගමේ අපි බුදුහාමුදුරුවෝ දාන වගේ අදහන්නේ මේ නාතවලෝකයේ තීෂණ බෝසත්ත්වරගේ මහය මෛත්‍රී බෝසත්ත්වරගේ අතේ තියෙන එකම මුද්‍රාව ඒ මුද්‍රාව කියන්නේ හත් මුද්‍රාව ඒ හත් මුද්‍රාව කියන බෝසත්ත්වරු බුද්ධත්වයට පෙරම් පුන්නවලු මේ නාතවලෝකයේ තීෂණ කියන බෝසත්ත්වරය ලංකාවේ තියෙන පෙරළුවන් හතරයි දඹුල් එකයි මේ බුදුරාගල එකයි මාලිගාවිල එකයි කුෂ්ඨ රාජගල වැලිගම එකයි ඒ බෝසත්ත්වින්ම හතරෙම ඔතුන්නේ තියෙන සමාජ බුදු පිළිමය ඒ ඔතුන්නේ තියෙන සමාජ බුදු පිළිමෙන් කියවෙනවා කියන්නේ මෛත්‍රී බෝසතාණන්ගෙන් පස්සේ තිස්සෙනි වතාවට අමිතා බුදුන් කියලා බුද්ධත්වයට පෙරම් පුන්නවලු. දකුණු පැත්තෙන් ඉන්නේ අම්මා, අම්මගේ නම තාරාදේවි. අම්මගේ නම තාරාදේවි පිට වෙන්නේ කාන්තාවන්ට වම් මතේ තියෙන කැන් කෙන්දියක් එක පැත්තක් කැඩිලා. වම් පැත්තෙන් ඉන්නේ පුතා, පුතාගේ නම සුදුන කුමාර, පුතාගේ නම සුදුන කුමාර පිට වෙන්නේ තරුණයන්ට දකුණු පැත්තේ තියෙන කඩුවක්. මේ වත්තකාමිනී අබේ කියන රත්මා මේ වගේ ස්ථානික මේ වගේ නිර්මාණයක් කරන්න හේතුව එයාගේ බිසවත් එක්ක සෝමාවතී දේවිත් එක්ක දඹුලේ රජකම් කරගෙන ඉන්නුට දකුණු සොලින් ආක්මණය කළා කිනෝ දකුණු සොලින් ආක්මණය කරනකොට මේ දින ගල් වෙන වලල් සංගවි තමයි ඉඳලා තියෙන්නේ
සොලින් ආක්මනේ වැඩි නිසා මේ දින මේ දින තීරණය කළා කියලා රොහුන්ට පසුබහින් රොහුන්ට පසුබහින් බැරි වුණා අනුරාධපුරයෙන් අහුවෙන් ගියා හේතුව අස්සගල හයියෙන් දස්කන්න බෑ සෝමාවතී දෙයට කුරේ බින්නවා සෝමාවතී දෙයි මොකද කරේ සොලින් ඔන්න මෙන්න රත්තුමා බේර ගන්න ඕන නිසා අස්සගලෙන් පැනලා රත්තුමා එළවගෙන ගිහිල්ලා අහුනවා සොලින්ට සොලින්ට අහුනේ රත්තුමා බේර ගන්න ඕන නිසා ඊට පස්සේ තමයි ඌව වෙල්ලස්සට පසුබහිනකොට මහා කළු සිංහලයා පැලදානවා කියලා ගිනි ගන්ටියා පාවදුනේ මහා කළු සිංහලයා පැලනවා කියලා अभयगिरी ඒ අභයගිරිය හදල සාංගික කරනතු මහායානකට පූජා කරන කියලා තමයි සංගදේශක කටිය අපේ රටේ මහායානගම ඈති ලකිනු. මේක සංගීතවත් කරලා තියෙන නිර්මාණ කරලා තියෙන වැවයි දාගබයි ගමයි පන්සලයි. බෞද්ධමලයේ තමයි රජකාරයව. මේ දවස් පහේ තියෙන දාගබ. මේ දාගබ ගාවදී उड़वल अभी भूमि अवसान को स्थानी तरण कथा मेटी अवसान महत्व